අපිට දැනුවත්කම අපිම හදමු රට මගින් පටන් ගමු. එහෙනම් ඇත්ත හේතුවට උත්තර හොයන වෙනුවට දැන් මොකද කියන්නේ විපක්ෂ කට්ටිය? ඒගොල්ලෝ පළවෙනි එකට ලෑස්ති. ජනතාවට තියෙන පීඩනයට බොහොම හැඟීම් බර ප්‍රකාශ කරනවා. මේ විදිහට ජනතාවට ජීවත් වෙන්න බෑ මේක වෙනස් කරන්න ඕනි. මේ පරිපාලනේ හරිනේ, මුල්‍ය විනය හරිනේ, හොරු ඉන්නවා, වංචාකාරයෝ මේක තමයි ප්‍රශ්නේ. ඒ නිසා පිරිසිදු පාලනයක් ගොඩනගන්න ඕන. ඒ නිසා මේගොල්ලෝ පළවෙනි සහ දෙවෙනි තලයේ ප්‍රශ්නේ විතරක් කතා කරනවා. මොකද ඒගොල්ලන්ට මැතිවරණයකින් බලය ලබා ගැනීම සඳහා ඒක ප්‍රමාණවත්. තුන්වෙනි කාරණේ ගොරු කියන්නේ නැහැ. තුන්වෙනි තලයේ ප්‍රශ්නේ කියන්නේ නැහැ. තුන්වෙනි තලයේ ප්‍රශ්නේ මොකක්ද? තුන්වෙනි තලයේ ප්‍රශ්නේ තමයි මේ ඇත්ත ආර්ථික ප්‍රශ්නේ. මේ ඇත්ත ධනවාදයේ ප්‍රශ්නේ. මේ ධනවාදයේ ආර්ථික උපාය මාර්ගයේ ප්‍රශ්නේ. මේ ණය ගන්න ආර්ථිකයේ ප්‍රශ්නේ. ජාත්‍යන්තර මුල්‍යනතුරට යටවීමේ ප්‍රශ්නේ. ඉන්දියානු බලවතුන්ට චීනි බලවතුන්ට යටවීමේ ප්‍රශ්නේ. සූරාගෑමේ ප්‍රශ්නේ. ධන කුේරයන්ට අධික ලාභ ලබා ගන්න ඉඩ අවස්ථා හදන නීති රීතිවල ගැටලුව. ඒක තමයි මෙතන තියෙන ප්‍රශ්නේ. ඒ ප්‍රශ්නේ ගැන කවුරුත් කතා කරන්නේ නැහැ. ඒක සමග ජනබලවේගෙන් ජාතික ජනබලවේගෙන් ওই විරුද්ධ පක්ෂවල ඉන්න කිසිම කෙනෙක් ඒ ගැන කතා කරන්නේ නැහැ. මොකද ඒ ගැන කතා කරපු ගමන් මේ සිස්ටම් චේන්ජ් එකට යන්න වෙනවා. ක්‍රම වෙනස ගැන කතා කරන්නේ. දැන් ජාත්‍යන්තර මුදල් ගැන මොකද කියන්නේ ඉවර? ජාත්‍යන්තර මුල්‍ය අරමුදලත් එක්ක රීනෙගෝෂියේෂන් නැවත සාකච්ඡා කරනවා. එච්චරයි දැන් අහපුවා මේ මොනවද සාකච්ඡා කරන්නේ? මොන කරුමුද දැන් කියනකොට වඩා වෙනස් වෙන්නේ? දැන් කියන ඒගොල්ලගේ කොන්දේසිවල මොනවද අයින් කරන්නේ? දැනටමත් ජාත්‍යන්තර මුල්‍ය අරමුදල කිව්ව කොන්දේසි 73 ගින්ද කොයිද 60ක්ම කෙරිලා. තව තියෙන්නේ 10ට චුට්ටක් වැඩි ගන්න. දැනමත් ගොඩ දුර ගිහිල්ලා තියෙන රනිල් වික්‍රමසිංහ. ඒවට විරුද්ධව මේක ලොකු ഘോഷණ කරා. සමග ජනබලයේ පාරට ආවද? ජාතික ජනබලයේ පාරට ආවද? IMF එකට විරුද්ධව? IMF එකේ කොන්දේසි වලට විරුද්ධව ආවද? බදුපටනට විරුද්ධ ආවද? මේ ප්‍රතිපත්ති වලට එරෙහිව ආවද? නැහැ. ඇයි ඒ? නැහැ ඉන්න අපි ඡන්දයෙන් හොර උත්තර දෙන්න. ඉච්චරයි කිව්වේ. මේ ඡන්දයෙන් අපි උත්තරේ දෙන්න. හැබැයි මේක නවත්තන්නේ ජනතාවට දැනෙන බරපතල ප්‍රශ්නේ ආපෝ හරවන්න එක නවත්තන්න. ඒකේ යම් සහනයක් ජනතාවට අරන් දෙන්න මේගොල්ලෝ බලන්න ආවේ නැහැ. හැබැයි මැතිවරණය කිට්ටු වෙන්න ඒගොල්ලෝ මොකද කරන්නේ? මේ පළවෙනි තලයේ දෙකේ ප්‍රශ්නේ භාවිතා කරනවා නේ. ජනතාවගේ පීඩනය භාවිතා කරනවා. ජනතාවගේ ගැටලු භාවිතා කරනවා. ජනතාවගේ මේ දුක්ඛිත තත්ත්වය භාවිතා කරනවා. ඉතාම හොඳට ඒගෙන ප්‍රකාශ නිකුත් කරනවා. ආර්ථික කලමනාකරණය හදනවා කියලා කියනවා. ඒ ටික කියනවා. හැබැයි ඇත්ත ප්‍රශ්නේ ඒගොල්ලෝ ඇඩ්‍රස් කරන්නේ නැහැ. ඇත්ත ප්‍රශ්නේ ඒගොල්ලෝ කතා කරන්නේ නැහැ. අපි අහන්නේ ඕගොල්ලෝ මේවා කතා කරා. ඕගොල්ලෝ අහන්නද ඉන්දියාව ගැන? ඕගොල්ලෝ කිව්වද ඉන්දියාව ගැන? සජිත් ප්‍රේමදාස මහත්තයා කිව්වද ඉන්දියාවේ මේ අදාළලගේ මැදිහත්වීම් ගැන? මේ රජයේ ඉන්දියානු රජයේ මැදිහත්වීම් ගැන කතා කරාද? ඒගොල්ලෝගේ මේ බලශක්ති ඒකාධිකාරිය තහවුරු කරගෙන මේ කතා කරාද? ජාතික ජනබලය ගැන කතා කරාද? ඇයි නිහඬ? ඇයි සද්ද නැත්තේ? ඕගොල්ලෝත් බලයට ආවට පස්සේ ඒගොල්ලොත් එක්ක සද්ද නොකර යන්නද කල්පනා? මං කියන්නේ මේ ප්‍රශ්න අපි හරියට අහන්න ඕනේ. ඒකයි අපි කිව්වේ ජනතාවට නොකල යුත්තේ කුමක්ද? මොකද්ද? තමුන්ගේ පීඩනය නිසා තමුන්ගේ මේ ඇඟට දැනෙන මහා විනාශකාරී පින් එක ඇත්ත. ඒක නිසා නිකම්ම නිකං ආණ්ඩු මාරුවකට මූණු මාරුවකට ඡන්දේ පාවිච්චි කරලා සියල්ල විසඳේ කියන බලාපොරොත්තුවට ගොදුරු වෙන්න එපා. ඒක කරන්න එපා. කරන්න ඕනේ ඒක නෙවෙයි. කරන්න ඕනේ ඇත්ත ප්‍රශ්නේ අඳුරගෙන ඒකට උත්තර දෙන වැඩපිළිවෙලකට ඒකාබද්ධ වෙන්න. ඒක හෙට නැතත් අනිද්ද නැතත් ඉක්මනින්ම අපි මේ කල්පවත්නා විසඳුම සැබෑ විසඳුම දක්වා සැබෑ විසඳුමට අපලකෙහිම තමයි අපි කරන්නේ. එනිසා දැන් මේ වෙලා තියෙන්නේ මෙන්න මේ ආපදා ධනවාදයේ පාවිච්චි වෙලා ආපදා ධනවාදයේ මං කිව්වේ ඒකට ඉංග්‍රීසි කිව්වේ ඩිසාස්ටර් කැපිටලිසම්. ඒ කියන්නේ මේ අර්බුදේ ඒගොල්ලන්ටම වාසියට පාවිච්චි කරනවා. ඒක එක පැත්තකින් රනිල් පාවිච්චි කරනවා. ඒකට මතය හදලා තියෙනවා විරුද්ධ පක්ෂවල වැඩ පිළිලත් ඒකටම දැන් හොඳට හරියයි. හොඳටම හරියනවා. දැන් මොකද වෙන්නේ? දැන් හිමීට මේක මේ අර්බුදයෙන් පස්සේ හිමීට මේක තවත් ඒ වගේ පාලනයකට මාරු වෙන්න අවශ්‍ය වඩපිටාව හදමින් යනවා. හදමින් යනවා. නැත්නම් හදමින් යන එකට මේගොල්ලෝ දැන් දැනුවත්ව සහභාගී වෙනවා. එනිසා මම කිව්වේ ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ එක නැවත සාකච්ඡා කරනවා කියලා කියන මිසක මොනවද සාකච්ඡා කරන්නේ? මොනවද සාකච්ඡා කර කොන්දේසි? බදු ප්‍රතිපත්ති වෙනස් කරනවද?
දැන් රටේ ජනතාවගේ සීල 50කට තියෙන සීල 4යි. සීල 50ක්ම පරිහරණය කරන්නේ සීල 4යි. ඉහළම 10% රටේ ආදායමේ සීල 63ක් පාවිච්චි කරනවා. ලොකු වෙනසක්. උතර බදු ප්‍රතිපත්තිය වෙනසකට ලක් කරනවද? සාමාන්‍ය ජනතාවගේ ආදායමට අනුව බදු ප්‍රතිපත්තියක් අනුගමනය කරනවද? විදායක ජනාධිපතිවරයා අවශ්‍ය කරනවද? දැන් විදායක ජනාධිපතිවරේ ලොකු ප්‍රශ්නයක්. මුළු ඉතිහාසය පුරා විදායක ජනාධිපතිවරය ප්‍රජාතන්ත්‍ර විරෝධී ලෙස මේ රටට හඳුන්වා දුන්න දවසේ ඉඳන් ඒක ලොකු ප්‍රශ්නයක්. ඒක ලොකු ප්‍රශ්නයක්. එතකොට දැන් විදායක ජනාධිපතිවරය අවශ්‍ය කිරීම අපිට ඇහෙනවද? ජනතා එක්තර අපේ පරණ යාළුවන්ගේ කඳවුරේ අපිට ඇහෙනවද? ජාතික ජනාධිපතිගේ කඳවුරේ මේ ප්‍රජාතන්ත්‍ර විරෝධී විදායක ක්‍රමය අහෝසි කළ යුතුයි කියන හඬ අපිට ඇහෙනවද? නෑ. දැන් මොකද වෙන්නේ? අපි අපේ අපේක්ෂක ජනාධිපතිගෙන් පස්සේ මේ ප්‍රශ්න විසඳනවා කියන තැනටම පල්ලම් බැලද. දැන් විදායක ජනාධිපතිගේ තියෙන විදා ප්‍රජාතන්ත්‍ර විරෝධී ලක්ෂණ අපි මේ දශක හතරමාර පුරා 1978 ඉඳන් මේ වෙනකල් මේ විදායක ජනාධිපතිගේ තියෙන ප්‍රජාතන්ත්‍ර විරෝධී ලක්ෂණ ගැන කතා කරා. ඒකට එරෙහිව ഘോഷණ කරා මේ රටේ ජනතාව විද්වතුන් ගැන කතා කරා. ඒකේ පීඩාවෙන් රටේ ජනතාව දහස් ගණන් මිය ගියා. විදායක ජනාධිපතිවරයා අවශ්‍ය කරනවා කියන පොරොන්දුවට 2000 කීයද 2000 මට මතක 1994 ජනාධිපතිවරණේ අපි ඒ කාලේ ජීවි කින්න කාලේ අපි තරගෙන් අයින් වුණා. චන්ද්‍රිකාගෙන් පොරොන්දුවක් කරා විදායක ක්‍රමය අවශ්‍ය කරනවා කියලා. මතකද? ගලපති ජම්බිරු වෙලා. ඒතර එහෙම කරපු ජනතා විද්‍යුරණ අද වෙනකොට විදායක ජනාධිපතිවරයා කියන හදාගන්න නෑ. මේක හොඳ මිනිහෙක් අතර ආවදී මේක හොඳට භාවිතා කළ මේ රටේ ජනතාවට සහන අරන් දෙන්න පුළුවන් වගේ ඒ වගේ ස්වයං මෝහණයකට පත් වෙලා ඉන්න. ඒතර මේක තමයි ඇත්ත. ඒ නිසා අපි මේ ප්‍රශ්න මේගොල්ලන්ගෙන් අහන්න. වාරණයෙන් තොර අපක්ෂපාති වාර්තාකරණය.